දැන් අපි මේ බලාපොරොත්තු 10 වසරේ පළවන පාඩමට අදාළව දැන් අපි මොඩල් පේපර්ස් එකක් සාකච්ඡා කරා පිළිතුරු සමගින් ඒකේ ඔයගොල්ලෝගේ අභ්‍යාස පොතේ තියෙන අභ්‍යාස ටික සාකච්ඡා කරන්න තමයි මෙතන සූදානම් වෙන්නේ මේක නම් වැඩි වෙලාවක් ගත වෙන්නේ නැහැ මොකක්ද මේ අපි තේරුම් ගන්න ඕනේ මේ පළවෙනි පාඩමේ දැන් මේක අපි හැම පාඩමකටම අදාළව සිදු කරනවා වෙන වෙනම මොකද ඒ දරුවන්ට වෙන වෙනම මේ පාඩම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න සහ එක වීඩියෝවක දීර්ඝ වීම වෙලක්ව සඳහා තමයි මම උපක්‍රම යොදා ගන්න ඉතින් යුනිට් පේපර්ස් දෙකක් අපි සාකච්ඡා කරා මේ පාඩමට අදාළව අපි අනිත් පාඩම් වලට අදාළවත් අපි හැම කරමු ජීව විද්‍යා පාඩම් වලට නම් යුනිට් පේපර්ස් වැඩිපුර හදලා තියෙනවා මොකද තීරී කරනු වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වෙන නිසා යුනිට් පේපර් සාකච්ඡා කරනවා වෙන වෙනම ඊට අමතරව ඔයගොල්ලෝගේ අභ්‍යාස පොත දීලා තියෙන අභ්‍යාස වල දැනුමද තහවුරු කිරීම අපි සිදු කරගමු මොකද ඒක වඩා පහසු වෙයි අපිට සබ්ජෙක්ට් එක හොඳට ධාරණය කරගන්න. ඉතින් තියරි කරුණු ඒ වෙනම මතක් කිරීම සිදු කරේ නැති වුණාට මේ ප්‍රශ්න වලට අදාළව ඔයගොල්ලෝ සතුටින් විය යුතු සියලු තියරි දැනුම සියල්ලම ප්‍රශ්නයට අදාළව මතක් කිරීම සිදු කරනවා. හරි අපි අභ්‍යාසයට යමු. ඉතින් මේ අභ්‍යාසය මම කියන්නේ ඉතින් ඔයගොල්ලෝ දැන් අජ් පහපු වෙලා තියෙන හින්දා ඔයගොල්ලෝ සතුව මේ ප්‍රශ්න ටික තියෙනවා. ඉතින් වෙනම කොලයක් අරගෙන ඒකේ නිවැරදි පිළිතුරු සටහන් කරගෙන ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරනවා වඩා සාර්ථකයි. මොකද ඔතන ඔයගොල්ලන්ට ඉහළ ඵලදායිතාවයක් ලබා ගන්න පුළුවන්. මොකද ඔයගොල්ලෝ උත්සාහ කළා. ඒක හරි ගියා නම් ඕකේ. ඇසෝ ඔයගොල්ලෝ උත්සාහය වැරදි නම් මොකද්ද වැරදීමට හේතුව සහ ඒක නිවැරදි කරගන්න ආකාරය කියලා පුළුවන් අවබෝධයක් ඔයගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. හරි. අපි යමු පළවෙනි ප්‍රශ්නයට. පහත දී ඇති පිළිතුරු අතරින් වඩා නිවැරදි පිළිතුර තෝරන්න. ඒ කියන්නේ MCQ ප්‍රශ්න පත්‍රයේ MCQ ප්‍රශ්නයක් විදිහට තමයි මේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. පළවෙනි එක පිෂ්ඨයේ වඩාත් බහුලව අඩංගු ආහාරයකි. අර්ථාපල්, රටකජු, පිපිඤ්ඤා, ගොටුකොල්ල. ඉතින් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් තේරෙනවා අපි මේ දිනදා ආහාරයට ගන්න එළවලු පළතුරු වල තියෙන විටමින් සහ ඛනිජ. ඊට මේ රටකජු කියන වර්ගය තුළ ප්‍රධාන වශයෙන් ලිපිඩ මේ සංයෝග තියෙනවා. ඉතින් පිෂ්ඨය පිටි කියන එක වැඩිපුරම දක්නට ලැබෙන්නේ මෙතන තියෙන පිළිතුරු හතරෙන් අර්ථාපල් කියන භෝගය තුලයි. ඉතින් මේක ගොඩක් වැදගත් වෙයි ඔයගොල්ලන්ට. මම මේක වෙනම PDF එකකින් ඔයගොල්ලෝගේ නෝට් එක ඕපන් කරන්න. ඊට පස්සේ ඒකට අදාළව මම චුට්ටක් මතක් කරගෙන යන්න ඔයගොල්ලන්ට තියෙන පාට් එක. දැන් මේකෙදි මේ ප්‍රශ්නේ මේගොල්ලෝ පදනම් කරගෙන තියෙන්නේ මේ ප්‍රශ්නේදි මේගොල්ලෝ ફોකස් කරන්නේ මොකද්ද? ફોකස් කරන්නේ විවිධ කාබනික සංයෝග ඔයගොල්ලන්ට තියෙන ඒවා නම් මතක තියාගන්න ඕනේ. ප්‍රධාන කාබනික සංයෝග තුනම තියෙනවා. අපි මේ නියෂ්ටි කාමල තියෙන ආහාර ගැන සාකච්ඡාවක් භාජනය කරන්නේ නැහැ. හැබැයි කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ සහ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන සහ ලිපිඩ කියන කාබනික ආහාර තුනම ප්‍රධාන වශයෙන් අන්තර්ගත ආහාර මොනවද කියන එක ගැන යම් තාක් දුරක අවබෝධයක් ඔබ සියලු දෙනා සතු තියෙනවා. ඉතින් කාබෝහයිඩ්‍රේට් වලට අහම්බුවෙකුට ප්‍රධාන වශයෙන් අපි කියන පාන් පිටි පිටි කියලා කියන්නේ නේද? පිටි වල අන්තර්ගත වෙලා තියෙන කාබෝහයිඩ්‍රේට් උදාහරණ මේකෙන් පැහැදිලිව දීලා තියෙනවා. අල, බතල, ධාන්‍ය, අල වර්ග. අල බහින භෝග තියෙන්නේ නේ. අල, බතල, ධාන්‍ය, සීනි. ඒ අපි කියන්නේ නේ ඩයිසැකරයිඩ් ඔය රතු සීනි නැත්නම් සුදු සීනි කියන්නේ ඩයිසැකරයිඩ් එක. ඉතින් ඒක සුක්‍රෝස් කියන ඩයිසැකරයිඩ් ඉතින් සීනි කියන්නේ කාබෝහයිඩ්‍රේට්. අල, ධාන්‍ය, සීනි, පිටි, පිටි වර්ග අධික කාබෝහයිඩ්‍රේට් ආහාර සඳහා නිදසුන් මේක තමයි ප්‍රධාන වශයෙන් කාබෝහයිඩ්‍රේට් මේ ආහාර. ඉතින් ඔයගොල්ලෝ තේරුම් ගන්න සාමාන්‍ය එළවලු සහ පළතුරු වල බහුල වශයෙන් තියෙන විටමින් සහ ඛනිජ ලවණ කියන පෝෂක. හරි අපි යමු ලිපිඩ කියන පෝෂකයට. ලිපිඩ සහිත ආහාර චුට්ටක් මතක් කරගෙන යමු. ඊට කලින් ප්‍රෝටීන් හම්බ වෙනවා. ප්‍රෝටීන් සහිත ආහාර වලට පොඩ්ඩක් දැනගන්න මේක මතක තියාගන්න ඕනේ. ශාක ප්‍රභේද වල සාමාන්‍ය ප්‍රෝටීන් අඩුයි. සතුන් තුළ තමයි ප්‍රෝටීන් තියෙන්නේ. සත්තුමේ ආහාර වල තමයි ප්‍රෝටීන් කියන කාබනික සංයෝගය දක්නට ලැබෙන්නේ. ඉතින් මේ ප්‍රෝටීන් බහුලවම තියෙන්නේ මස්, මාළු, කිරි, බිත්තර වගේ ඒ ප්‍රෝටීන අපිට දක්නට ලැබෙනවා. ඊට අමතරව ශාකමය ආහාර ගත්තාම මෙතන දීලා තියෙනවා මෙතන මස් මාළු කිරි බිත්තර. බිත්තර වල බිත්තර සුදුමාදි තමයි ප්‍රෝටීන් තියෙන ඒවා සත්මේ ආහාර. ඊළඟට මාංශ භෝග ආදී ප්‍රෝටීනමය ආහාර සඳහන් ඉදිරිසුන්නේ. මාංශ භෝග කියන්නේ ප්‍රණිල කුලේ ශාකවල සැලකිත ප්‍රමාණයක් ප්‍රෝටීන අන්තර්ගතයි. ඉතින් මේ වර්තමානීකරණ නවීනම පරීක්ෂණවලදී වහින්නවා සාමාන්‍යයෙන් අපි සාකච්ඡාවට භාජනය කරන ප්‍රධානම දැන් වර්තමානයේ ලොකු කතිකාවතක් තියෙන භෝගයක් තමයි මුරුංගා. මුරුංගා වලත් වැඩි සැලකිය යුතු ප්‍රමාණය සාමාන්‍යයෙන් 130ක් පමණ ප්‍රෝටීන් අන්තර්ගත වෙනවා. කියන අනිත් භෞමික ශාක වලට සාපේක්ෂව මුරුංගා වල ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි. අනිත් දේ තමයි ශාක දැන් අපි මුහුදු පැල ඇටි කියලා කියනවා සීවීඩ්ස්. සීවීඩ්ස් නැත්නම් සාමාන්‍ය උල්වා විශේෂ ඒවා තුලත් ප්‍රෝටීන් තියෙන ශාකමය ප්‍රභු විදියට සාමාන්‍ය ශාකමය ප්‍රභු වල ප්‍රෝටීන් ප්‍රමාණය ගොඩක් අඩුයි.
සත්වමය ප්‍රවේදවල පොටීන ගැන කිරි බිත්තර මස්පාලු බිත්තරවල බිත්තර සුදු මදය ඇල්බිමින් ප්‍රබිමින් වගේ පොටීන් තින එවතුළ ප්‍රෝටීන් ප්‍රමාණය සාපේක්ෂ වැඩි ඉතිං දැන්ව ආහාර පුරුදු ගැන සාකච්ඡා කරන්නේ මේකත් චුට්ටක් මතක් කළේන්න ඒක ඔබ විජිටේරියන් කෙනෙක් නම් ඔබ මස්මය ආහාර ගන්න නැති කෙනෙක් නම් අනිවාර්යෙන් බිත්තරවත් ආහාරයට ගන්න උගත දරන්නේ අපේ බොහෝ ප්‍රෝටීන් අවශ්‍යතාවය 100%ක් ශාක ආහාර මගින් සපුරාලන්න අමාරු ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරාලීම සඳහා අපි මාංශමය ආහාරත් යම් ප්‍රමාණයක් ගත යුතුයි මාංශමය ආහාර ගන්න කෙනෙක් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ රට ගන්නේ නැති කෙනෙක් නම් කිරි සහ බිත්තර වගේ ආහාර ගන්න කියලා අපි රික්වෙස්ට් කරන්න වෙනවා මොකද ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාවය දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය සපුරාලන්න ඉතින් ප්‍රෝටීන් ගැන කතා කරන බිත්තරේ ෆාම් එකකින් ගන්න බිත්තර වලින් කවදාවත් කිසිදීක ඇති එක් බිහි වෙන්නේ නැහැ මේ සංසේචනයක් නැති නිසා ඉතින් ඒවා යව කියලා කිව්වම දන්නේ නැහැ පවක් වෙන එකකුත් නැහැ කියලා මම හිතනවා. ඉතින් මම දන්නේ නැහැ. ඒ උනාට මගේ රික්වෙස්ට් එක පොඩි දෙයක් කිව්ව යමතර දෙයක් මේ එහෙම වෙජිටේරියන් අය ඉන්නවනේ අනිවාර්යෙන් බිත්තර සහ ඉරි කියන දේ ඔගොල්ලෝ ආහාරයට එකතු කර ගන්නවනේ වඩාත් යෝග්‍යයි. ඊළඟට මොනසකරණ කාණ්ඩයට අයත් සංයෝගික මේක ඔගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම ගන්නවා. අපි කාණ්ඩ තුනකට බෙදන්නේ මොනසකරණ, ඩයිසකරණ, පොලිසකරණ. මොනවද මොනසකරණ වර්ග තුන? ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස්. ඩයිසකරණ වර්ග තුන මොල්ටෝස්, සුක්‍රෝස්, ලැක්ටෝස්. පොලිසකරණ වර්ග තුන පිස්ටේ, සෙලියුලෝස්, ග්ලයිකෝජන්. ඉතින් මේක යහන මොනසකරණයක් ෆ්‍රක්ටෝස්, සුක්‍රෝස්, මොල්ටෝස් හා ලැක්ටෝස්. ෆ්‍රක්ටෝස් කියන්නේ මොනසකරණයක්, සුක්‍රෝස් කියන්නේ ඩයිසකරණයක්, මොල්ටෝස් ඩයිසකරණයක්, ලැක්ටෝස් ඩයිසකරණයක්. පිළිසරණක එක. ඊළඟට විශේෂයෙන් අපි මේක පොඩ්ඩක් ලොක් කරමු. තුන්වෙනි ප්‍රශ්නේ විශේෂයෙන්ම ශාකමය ආහාරවල බහුලව අඩංගු කාබෝහයිඩ්‍රේට් වර්ගයක ශාකමය ආහාරවල දැන් අපිට කාබෝහයිඩ්‍රේට් ගොඩක් වෙලාවට තියෙන්නේ ශාකමය ආහාරවල සතුන්ගේ තියෙන්නේ පොලිසැකරයිඩ් ගත්තොත් ග්ලයිකෝජන් වගේවා විශේෂයෙන්ම ශාකමය ආහාරවල බහුලව අඩංගු කාබෝහයිඩ්‍රේට් එකේ ග්ලයිකෝජන් තියෙන සතුන්ගේ ලැක්ටෝස් තියෙන සතුන්ගේ කිරිවල කෙරටින් විටමීනය සතුන්ගේ එනීය හම ආදී දක්වන්න වෙනවා හිසකේස් සෙලියුලෝස් සෙලියුලෝස් වලින් තමයි ශාකවල සෛල බිත්ති නිර්මාණය කරන්නේ ඉතින් සෛල වල අනිවාර්යයෙන්ම තියෙන සංකල්ප අකට හතර රුධිර කැටි කිසිම ක්‍රියාවලියකට දායක වන විටමින් එක අපිට මින් ගැන සාකච්ඡා කරා කලින් කොටස විටමින් A නිශාන්තතාවයට හේතු වන විටමින් D එක එක රෝගී තත්ත්ව අස්ථි හා සම්බන්ධ රෝගී තත්ත්ව වලින් වැළැක්වීමට හේතු වන විටමින් C ස්කර්වි රෝගීන් වැළැක්වීමට හේතු වන විටමින් K තව රුධිර වහනය වැළැක්වීම නැත රුධිර කැටි කැසීමට හේතු වෙන්නේ උත්තර අංක 4 හතරට හතර වෙනි ප්‍රශ්න පිළිතුරු 4-5 ජීවි දේහ තුල ඇති කාබනික නොවන සංඝටකය ඔයගොල්ලෝ දන්නවා කාබන් අන්තර්ගත මොල් ද්‍රව්‍ය වලට කියන කාබනික ද්‍රව්‍ය කාබන් අන්තර්ගත නොවන ඒවට කියනවා අකාබ කියනවා අපි අකාබනික ද්‍රව්‍ය කියලා කාබනික ද්‍රව්‍ය වලින් උදරුවනේ ප්‍රධානම ජීව අණු කියලා හඳුන්වන ජීවි දේහවල අන්තර්ගත කරන කාබනික සංයුක්ත වලට ඉතින් ඒවා ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් ලිපිඩ යෂ්ටික අම්ල ජීවි දේහ ඒතර ප්‍රශ්නේ දිහන්නේ ජීවි දේහ තුල ඇති කාබනික නොවන සංඝටකයේ ජලය ජලී කියන්නේ අකාබනික සංයුක්තය ජලය වායු වර්ගයේ ඛනිජ ලවණ කියන්නේ අකාබනික සංඝටක එසේ නේද ඊළඟ ප්‍රශ්නේ ආහාරවල තන්තු අන්තර්ගත වීම නිසා ඇතිවන වාසියක මේක ඩිරෙක්ට් මේ ප්‍රශ්නය තුල මේ වාඩම තුල සඳහන් වෙන දෙයක් නෙමෙයි මේක උගුලගේ ප්‍රායෝගික සාමාන්‍ය දැනීම පිළිබඳව තිබිය යුතු දෙයක් සාමාන්‍ය දැනීම පිළිබඳව අවබෝධය මෙතෙන් දැනගත් වෙන්නේ මම ඔයගොල්ලන්ට වෙනම මගේ නාලිකාව තුලත් මේ පොඩි වීඩියෝ එකක් කරලා තිනවා කොහොමද මේ තන්තු මේ ආහාරවල වැදගත්කම කොහොමද ඒවා අපේ ශරීරයට බලපාන්නේ කියලා ඉතින් ඒකෙදි මේ සියල්ල මම සාකච්ඡාවට භාජනය කරලා තිනවා ඒක මේ විශේෂ සමගාමීවනේ මේ මම ආහාර විද්‍යාව පිළිබඳ ඉදිරිපත් කරනද වීඩියෝ මාලාවක වීඩියෝ එකක් විදිහට මම හිතන්නේ දැනට මගේ page එක තුල මගේ YouTube channel එක තුල වැඩිම ratings කියන්නේ වැඩිම views ප්‍රමාණයක් තියෙන මේ වීඩියෝ එක. ඒක ප්‍රායෝගික question ගොඩක් වැදගත් මාතෘකාවක් නිසා. ඉතින් ඒක තුල මම මේ සියල්ල විස්තර කරනවා. ඉතින් ඕගොල්ලන්ට free වෙලාවක් තියෙනවා නම් ඒ වගේ ඕගොල්ලන්ගේ ජීවිතයේද වැදගත් දේවලුත් මගේ නාලිකාව තුල අන්තර්ගත කරන්න තියෙන පුළුවන් එහෙම බලන්න. අපිට ඒවක් සිද්ධ වෙන්නේ බහුබෝතව දාලා නැහැ. ඕගොල්ලන් ජීවිතේට එයක් එකතු කරන විද්‍යාත්මක සහ ආහාරමය සම්බන්ධ ආහාර තාක්ෂණයේ සම්බන්ධ දේවල් තමයි අමතර දේවල් විදියට මේකට මම ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් පළවෙනි එක මහා මන්ත්‍රී පිළිකා සෑදීමේ අවධානය වඩු කරා very good. ඒක නිවැරදි පිළිතුරක්. මොකද මේ පිළිකා සෑදීම සඳහා මේක ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. පිළිකා සෑදීම වළක්වා ගැනීමට අපිට මේක යොදා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන දෙයක්. ඊළඟට මලබද්ධය වළක්වා ගැනීමට ඒකත් නිවැරදි. මලබද්ධය වළක්වා ගැනීම සඳහා මේක ගොඩාක් මේ ඉවහල් වෙන දෙයක් කියලා අපිට සලකන්න පුළුවන්. අනිත් එක තමයි රුධිරේ ග්ලූකෝස් මට්ටම් පාලනය. මේකත් ඇත්තටම වැදගත් දෙයක්. මොකද රුධිරේ ග්ලූකෝස් කියන සංයෝගය අපේ දැන් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා නේද? දියවැඩියාව කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ මේ ග්ලූකෝස් නිසා.
එතකොට අපි ප්‍රමාණවත් තරම් තන්තු ලබා ගත්තා මොකද වෙන්නේ මේ තන්තු වලින් ශරීරයට ආහාර ස්ථූලතාවයක් ලැබෙනවා එතකොට ලබා ගන්න ඕන ආහාර ප්‍රමාණය අඩු වෙනවා ඒ හින්දා ග්ලූකෝස් මට්ටම් පාලනය වෙනවා පිළිකාවගේ තත්ත්ව තවදානම අඩු කරනවා මලබද්ධය කියන්නේ මල පහ කිරීමේ අපහසුතාවයක් ඇති වෙන රෝගී තත්ත්වයට ප්‍රමාණවත් කියන්නේ ඒවා ලක්වා ගැනීම සඳහා මේ තන්තු වැදගත් වෙනවා එතකොට මේකේ පිළිතුර වන්නේ වාසිය කි කියන්නේ මේ තුලම එකෙන් තියෙන වාසිය තින් අපිට පිළිතුර අංක 4ට තමයි යන්න වෙන්නේ හරි ඊළඟට එක්තරා විද්‍යාලයක දෙවෙනි ප්‍රශ්නය එක්තරා විද්‍යාලයක හයවෙන් ශ්‍රේණි සිසුන් සඳහා පවතර ලද සෞඛ්‍ය සායනයකදී ඇතැම් සිසුන් දුර දක්නට ලැබුණු පහත සඳහා නූනත ලක්ෂණ සොයා ගන්නා ලදී හඳුනා ගන්නා ලදී එම නූනත ලක්ෂණ වලට හේතුව කවර පෝෂණ නූනතාවයද දක්වන්න පළවෙනි එක ඇස් පෙනීමේ දුර්වලතාවය බී තෝලප ඇතිවීම එක කෙලින්ම නෝට් එකේ දීලා තිබ්බත් කලින් වීඩියෝ එකේ සඳහන් කරා විටමින් A විටමින් A නූනතාවයෙන් තමයි බී තෝලප කියන තත්ත්වය ඇති වෙන්නේ අපි ඕන චුට්ටක් බලාගෙන යමු විටමින් වලතාව විටමින් A බී තෝලප දෙවෙනි එක දත්වල වර්ධනයේ දුර්වල වීම නිසා දත් දිරායම ප්‍රධාන වශයෙන් හේතු වෙන මේ කැල්සියම් සහ විටමින් C කියන විටමින් නෙමෙයි කියන්නේ නේද එමලෝව කවර පෝෂණ වුණා එන අපි විටමින් සහ පෝෂක කියන දෙකම දාමු විටමින්ක් C විටමින් C කියන එක ස්කර්වි රෝගයට විදුරු මස් දුර්වල වීම අභ්‍යන්තර රෝධයට ගැළී වැටීම රෝග සුව වීමට කල්ගත වීම දත්වල වර්ධනයේ මෙතන දෙන්නේ දත්වල එනවල සෑදීමට අවශ්‍ය වේ කොලජන් නේද දත්වල වර්ධනයේ දුර්වල වීම සඳහා හේතු වෙන්නේ විටමින් C කියන විටමිනය. එතකොට අපි ඒකේ මූලද්‍රව්‍ය විදිහට ගත්තොත් කැල්සියම් කියන මූලද්‍රව්‍යයත් දත්වල වර්ධනය සඳහා හේතු වෙනවා. කැල්සියම් වෙදින්නේ දත් ආසි දුර්වල වීම හේතු වෙන පුළුවන් කැල්සියම් ඕනතාවය නිසා. විදුරු මස්වල ලේ ගැනීම ගැන සඳහන් කරලා තිබ්බා ඩිරෙක්ට්ලිම විටමින් යටතේ විදුරු මස්වල ලේ ගැනීම කියන එක දුර්වල වීම අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවීම මේ ප්‍රධාන වශයෙන්ම විටමින් C තමයි විදුරු මස් වලින් රුධිර ගැලීමකට හේතු වෙන්නේ. නිරෝගීතාවයට වැදගත් විදුරු මස් දුර්වල වෙලා ඒක හරහා ලේ ගැනීම වෙන තත්ත්වයක් ඇති වෙන පුළුවන් පහසුවෙන්ම විටමින් C ඌණතාවයකට ලක් වුණා. ඊට අමතරව ඉතින් අංජලවණ වල බලපෑම් තියෙන විදුරු මස් හා සම්බන්ධ ප්‍රධාන වශයෙන් අසි දුර්වල වීම අසි බිඳියාමට හේතු වෙන කැල්සියම් වගේම විදුරු මස් වල නම් එහෙම ලොකු බලපෑමක් එතන සම්බන්ධ කරලා නැහැ. ඉතින් අපිට පිළිතුර විටමින් C කියන එකත් අහිමි කරපත් වෙන පුළුවන්. ඊළඟට කටකොන් වර්ණ වී මම කලින් කියලා දුන්නා නේද කලින් වීඩියෝ එකේදී විටමින් B 2යි B වලින් B වලින්ම හින්ද බැඩ්බෙරි රෝගී තත්ත්වය තියෙන අනිතක කටේට කොන් 2යි තියෙන කටකොන් වර්ණ වී දෙවෙනියට හම්බෙන විටමින් B. කලින් කිව්වා වගේ නේද මේ ද්‍රව්‍ය ජල ද්‍රව්‍ය දෙකක් තියෙනවා මේ ද්‍රව්‍ය කියන්නේ කඩේ K D E ජල ද්‍රව්‍ය කියන්නේ B C. මේකම දිස්සෙ මම මේකම දේ නැවත නැවත මතක් කරන් දරනවා මේක අහන්න අහන්න ඕගොල්ලෝගේ මනසට යන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. අගෙන රක්ත හිමිතාවේ අපි දන්නවා යක්ත හිමිතාවේට විටමින් B හේතු වෙනවා සහ යකඩ කියන කණ්ඩියත් හේතු වෙනවා. යකඩ ඌණතාවයත් හේතු වෙනවා. රක්ත හිමිතාවේට හේතු වෙන්න පුළුවන් සහ විටමින් වලින් ගත්තාම විටමින් B අඩු වුණාම රක්ත හිමිතාවේ කියන රෝගයක් ඇති වෙනවා. ඒකට සත්‍යරි අවසාන ප්‍රශ්නෙට යමු. ජලයේ සුවිශේෂ ගුණාංග තුනක් ලියා දක්වනින් එක එකක් ජීවයේ පැවැත්මට දායක වන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන මොකද කෙලින්ම නෝට් එකේ තියෙනවා ජලයේ සුවිශේෂ ගුණාංග හතරක් සඳහන් කරලා ඒවා වැදගත් වෙන ආකාරය පවා සඳහන් කරලා තියෙන හොඳින් ඉවැරදිව තේරුම් ගන්න දරුවනේ අපේ දේහයේ වැඩියෙන්ම තියෙන්නේ කාබනික ද්‍රව්‍ය වලට වඩා අකාබනික ද්‍රව්‍ය අපේ දේහයේ 70%ක් විතර හරියට බලන්න 7-2ක් විතර තියෙන්නේ ජලයේ අපේ සෛලයක් ගත්තාම 90%ක් විතර ජලය තියෙනවා ඉතින් ගොඩක් බහුතරය තියෙන්නේ කාබනික ද්‍රව්‍ය නෙමෙයි අකාබනික ද්‍රව්‍යයක් වෙන ජලය ඉතින් ජලයේ ද්‍රාවක ගුණය කියන ගුණාංග ප්‍රධාන වශයෙන් 4යි 7 මත තියාගෙන ද්‍රාවක වෙනේවා දී කරන්න පුළුවන් රුධිරයේ ඔස්සේ පරිවහණය වෙන්න පුළුවන් තැනකට තව දෙයක් ගෙනියීමේ හැකියාවක් තියෙනවා ඊළඟට සිසිල් කාරක ගුණය කියලා ගුණයංගයක් තියෙනවා ඒකේ ජලයට පුළුවන් ඉහළ උෂ්ණත්වයක් දරාගෙන ඉන්න. ඒත් ජලයේ තියෙන පද්ධතියක උෂ්ණත්වය අඩු වැඩි වෙන්න අමාරුයි. මොකද එයාට ඉහළ විශ්වතාව ධාරිතාවයක් තියෙන නිසා උෂ්ණත්වය දරාගෙන ඉන්න පුළුවන් සිසිල් භාවය පවත්වාගෙන ඉන්න පුළුවන්. ඊළඟ එක ජලයේ අධික ශන්ශක්ති ආශක්ති බලපෑම මේක මතක තියාගෙන දරවනේ බල වර්ග දෙකක් තියෙනවා එකක් සංශක්ති බල අනිත් එක ආශක්ති බල සංශක්ති බල කියන්නේ එකම පරමාණු අතර ඇති වෙන ආකර්ෂණ බල වලට එතන සංශක්ති බල කියන්නේ ආශක්ති බල කියන්නේ එකිනෙකට වෙනස් පරමාණු අතර කියන්නේ උදාහරණ මේකල තියෙනවා ජලාණු ජලාණු අතර ඇති වෙන ආකර්ෂණ වලට තමයි සංශක්ති කියන්නේ ජලාණු හා වෙනත් අණු අතර ඇති වෙන ආකර්ෂණ වලට තමයි ආශක්ති බල කියන්නේ එතකොට මේ ප්ලෝයමී පරිසංක්‍රමණයට ප්ලෝයමී උසරේ ખનીජ පෝෂක පරිවහණයට මේක වැදගත් වෙනවා සයිලමී පරිවහණයට සංශක්ති ආශක්ති බල වැදගත් වෙනවා ජලයේ මිදීමේදී සිදුවන අසමාකාර ප්‍රසාරණ කියන දෙකත් සාධකයක්
සාමානය ජලි විදරකට ඇ ගනත අඩුවන පරිම වැඩි වලගෙන යිු ජලිට පාවෙන්නේ එතකොට උඩ ලැසිර ස්ථානයක් තින ඒකට යටටින් එතන තාව පරිවාර්ග ස්ථානය නිර්මාණය හිද එක අට ජලි තින හිදයි ජලය මතු පිට ට ජීවත්ම හැකයාම් තියනති මේ කොටස දරුණ ගඩක් වැදගත් කොටස විභාගේ රචනා නැත විහගතුවට හන්න පුළුවන් ලොකු සම්භාවිතාවයක් ඇති කස ජලය වැතගත්කම පලවෙනික ්‍රාවක ගුණේ යැන ගොඩා දේවල් ජලි දිය වසානි ප්‍රතික්ක සිද වෙන ජලි පයිස්සාරරි තරලි ප්‍රධානු සංගටක ජලය මලද්‍රව පිට වෙන්න ජලය සම සිගෙන් ජලී දීවීම තමා මේ කරමල් හරහා මත්සේන්ද සසන ගෙන හැකයාල මේ රස සිසන කාරක ගුණ දෙවෙන එක විශෂ තාප ධරිතාවයක් තියෙන නිසා උෂ්ණත්වය වෙනස් කරන්න ලොකු තාපයක් උෂ්ණත වැඩි කරන්න ලොකු තාපයක් ගන්න දෙන්න වෙන ස්ත අඩු කරන්න ලොකු තාපයක් ඉවත් කරන්න සිදෙනවා නගට ජලය තියෙන සංශක්ති ආශක්ති බල රුදුරේ ප්‍රධාන සංගටකයක් ක්‍රියා කරමින් විද පෝෂක ඕමෝන විටමින් අධි පරිවාහනයට මේ ගුණාගේ සංශක්ති ආශක්ති ගුණාගේ හිතෙන උස්කන්දන් වල ජලි පරිවාහනයට සයිලමය ඔස්සේ මයි කඳක ප්‍රධාන පටකවර්ග දෙකයි පරිවාහනයට දාන එකක් සයිල මනතක ලෝයම සයිලම් පටක ඔස්සේ ජලකන්ජ පරිහණය වන ලෝන් පටක ඔසේ ආහරකන් පරිහණය වන තයිලි ඔසේ පරිවාහනයට මේ සංශක්ති ආශක්ති බල හිත්වෙනඒටවස අවසානේෂයෙන් වැ ජල මිදීමට සිදුනස්ම හර ප්‍රසාරණය ප්‍රධාන වශයෙන් ජල විදරට ප්‍රසාණය කළ දෙද ජැලිීමට පහල ජීවත් ලබෙන ඒත් සමගින් අපි පළවැනි පාටමට අදාල සියලුම යුනිට්‍රවිෂන් යනිට්‍රේෂන් පේපවන් යුනිටේෂන් පේපට සහ ඔගුලගේ අබ්දස් පොති දින ඇස සහචල අසාන ති මහිත ඔගල අම්දයක් ිතු කර ති කියල තමත් රිකමෙන් මොහරි වෙනස්සන්න අවශ්‍ය දේවල්ති න සහන්ම ඉලග විඩියෝවල එනීමට බලාපොරත්ව නති රැදිසිමට සුබ දවසක් සිල් වැඩ කටයුතු සාර්ථක. පිනිසිටීමට උත්සා කරනවා නම් පිනිසිටම් බලාපොරොත්තු වෙනවා නම් ඔගොල්ලෝ තුර ලොකු ප්‍රශ්න ඇති නේද? පාඩම් කරන්නේ කොහොමද? කම්මැලි, අමතක වෙනවා, මයින්ඩ් එක කොහොමද ફોකස් එකේ තියාගන්නේ? හරි ස්ට්‍රෙස් එක මැනේජ් කරන්නේ කොහොමද? මම මේ පාඩම් කරන දේ කොහොමද දීර්ඝව කාලයක් මතක තියාගන්නේ? විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර දෙන්නේ කොහොමද? වගේ ප්‍රශ්න ගොඩාක් ඔයගොල්ලෝ තුල ඇති. ඉතින් මම හිතනවා මම මගේ YouTube නාලිකාව හරහා වීඩියෝ මාලාවක් ඔයගලන්ට ගෙනත් දෙනවා මේ ප්‍රශ්නවලට ඔයගොල්ලෝ කොහොමද මුහුණ දෙන්න ඕනේ දරුවන් හැටියට මේ ප්‍රශ්න වලින් ඕවර්කම් කරන්න ඒගොල්ලෝ මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයාගන්නේ කොහොමද කියලා වීඩියෝ මාලාවක් අපේ YouTube නාලිකාවෙන් අපි ගෙනත් දීලා තියෙනවා. ඉතින් රැඳෙන්න එකතු වෙන්න අපේ YouTube නාලිකාවත් සමඟ ඔබගේ යාළුවන්ටත් මේක ෂෙයා කරන්න ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වෙයි. වැදගත් විදිහට පිළිවෙලින් අපේ වීඩියෝ අපි නිපදවලා තියෙනවා. ඒව නිවැරදිව ප්‍රමුවත්ව ගොඩනගලා තියෙනවා. ඉතින් ඒවා ඔගොල්ලෝ බලන්න බලලා වාගේ යාළුවන්ට ෂෙයා කරලා මේ අත්දැකීම මේ එක්ස්පීරියන්ස් එක අනිත් අයට ලබා දෙන්න. ස්තුතියි අපි එක එකතු වුණාට ඉදිරියට අපිත් සමගම රැඳී සිටී කියලා ආරාධනා කරනවා. ස්තුතියි.